මරදාන ප්‍රදේශයේ පව විෂන් කියන ආයතනයේ සිද්ධ වෙච්ච සොරකමක් ගැන විමර්ශනය කරන්න අපේ ඩිටෙක්ටිව් ඇල්බර්ට් යනවා. ආ ඇල්බර්ට් සර් මං හිතුවේ නෑ සර්ට මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා. ජයකොඩි. ඉතින් මොකද මෙතන වෙලා තියෙන්නේ ජයකොඩි? සර් මේ ඉන්නේ සුරේෂ්. මෙයා තමයි මේ කම්පැනි ස්ටෝර් කීපර්. මෙයා කියන විදියට සර් ඊයේ මෙයාගේ බඩු වගයක් නැති වෙලා තියෙනවා ස්ටෝර් රුවේ තිබිලා. ඊයේ ඊයේ ඉරිදානේ. මොකද්ද මිස් සුරේෂ් මෙතන වෙලා තියෙන සිද්ධිය? සර් ඊයේ ඉරිදා වුණාට හදිසි බඩු වගයක් ආවා. මං හවස දෙකට විතර ඇවිල්ලා ඒ බඩු ටික ස්ටෝර් රුවෙන් තියලා ආපහු ගෙදර ගියා. අද උදේ ඇවිත් බලද්දි ඒ ටික නැහැ නේ සර්. ආ මොනවද මේ බඩු මිස් සුරේෂ්? ඒ ටික ගොඩක් වටින කිමිකල් වගයක් සර්. පොඩි පෙට්ටියක දාලා තිබ්බේ. පෙට්ටියත් එක්කම මිස් ඉන්නේ සර්. එතකොට මේක වෙච්ච විදියක් ගැන මිස් සුරේෂ්ට අයිඩියා එකක් තියෙනවද? ඒකනේ සර් මෙතන අබිරහස. දොරෙන් ඇරෙන්න වෙන කෙනෙක්ට ඇතුල් වෙන්න විදියකුත් නැහැ. මං දොරට දාලා ගියේ ඉබ්බත් ඒ විදිහටම තිබ්බනේ සර්. ඉබ්බ කඩලත් නැත්තම් යතුරු වෙනුවට මොකක් හරි දාලා කවුරු හරි ඉබ්බ අරගත්ත වෙන්න බෑද මිස් සුරේ? මේ ඉබ්බව එහෙම වෙන වෙන දේවල් දාලා අරින්න බෑ සර්. මේ જાතියේ ඉබ්බ තියෙන්නේත් මේ කොළඹ කඩවල් දෙකක විතරයි. අනිත් එක යතුරු තියෙන්නේත් මගේ ගාව විතරයි නේ සර්. මිස් සුරේෂ් වාර බඩු ටික දාන්න ස්ටෝර් රුවට ගිය වෙලාවේ කවුරු හරි රිංගලා බඩු ටික අතරම් පැන්න වෙන්න බැරි. නෑ එසයි මහත්තයා. සිකියුරිටි ගාඩ් විතරයි ඊය ඇතුලේ හිටියේ. අනිත් එක මන් දොර වහද්දි දැක්ක අර පෙට්ටිය තියෙනවා. සිකියුරිටි ගාඩු දිවුරලා කියනවා සර් ඊය වෙන කවුරුවත් ආවේ නෑ කියලා ගේට්ටුවෙන් ඇතුළට. ලක්ෂ දෙකක විතර බඩු. අනේ කොහොම හරි මේකෙන් මාව බේරලා දෙන්න සර්. හරි හරි. අපි බලමුකෝ. ජයකොඩි. මේ කට්ටියට ඇවිත් මේවා ෆින්ගර්ප්‍රින්ට් එහෙම ගන්න කියන්න. මිස්ස සුරේෂ් මට මේක ගැන පොඩි අදහසක් නම් තියෙනවා. ඒත් ඊට කලින් මට තැනකට යන්න තියෙනවා. මං සිකියුරිටි ගාඩ්ටත් කතා කරලා එතෙන්ට ගිහිල්ලා ආපහු එන්නම්. එදිනම හවස ඩිටෙක්ටිව් ඇල්බර්ට් නැවතත් පවර් විෂන් ආයතනයට එනවා. ඇල්බර්ට් සර් මිස්ටර් සුරේෂ් කී අරෙන්න වෙන කාගේවත් ෆින්ගර්ප්‍රින්ට් නැහැ කියලා තමයි රිපෝට් වල තියෙන්නේ. අනේ ඇල්බර්ට් සර් බොස් මාමා අස් කරන්න හදන්නේ සර්. ඔබතුමා තමයි මගේ එකම බලාපොරොත්තුව සර්. අනේ කොහොම හරි මාව බේරලා දෙන්න සර්. බය වෙන්න එපා මිස් සුරේෂ්. ඔයා මේකෙදි නිර්දෝෂයි කියලා මම දන්නවා. ඒ වගේම මම ඒක ඔප්පු කරනවා. ඒ වගේම මේ හොරකම කරපු විදිහත් මම දන්නවා. මොනවස? කවුද සර් මේක කරලා තියෙන්නේ? වෙන කවුරුවත් නෙමෙයි මිස් සුරේෂ්. අර සිකියුරිටි ගාඩ් තමයි මේක කරලා තියෙන්නේ. මොනවස? එත් මිනිහා කොහොමද සර් මේක කරේ? බොරු කියන්නේ මොකටද ජයකොඩි? මිනිහා තමයි මං දැකපු ස්මාර්ට්ම සිකියුරිටි ගාඩ්. ඉතින් යාළුවනේ මේ සිකියුරිටි ගාඩ් මේ හොරකම කරපු විදිහ ගැන කාට හරි අයිඩියා එකක් තියෙනවා. ඒ වගේම අපේ ඩිටෙක්ටිව් ඇල්බර්ට් මේ හොරකම ඇල්ලුවේ කොහොමද? කතාවේ ඉතුරු ටික බලන්න කලින් ඔයාගේ උත්තරේ කමෙන්ට් කරලා ඉන්න. මිස් සුරේෂ් ජයකොඩි උදේ මං ඔයාලත් එක්ක කතා කරලා මං පිට වෙලා ගියානේ පොඩි ගමනක් යන්න තියෙනවා කියලා. ඒ වෙලාවේ මට සිකියුරිටි ගාඩ්ට කතා කරද්දි තේරුණා මිනිහා මහ කපටියෙක් කියලා. ඒ හොරකම ගැන මට මිනිහාගේ කටින් මුකුත් දැනගන්න බැරි වුණා. හැබැයි මං මිනිහට නොදැනෙන්න මිනිහාගේ ෆොටෝස් දෙක තුනක් ගත්තා. ඒ මොකටද සර් ඒ? ජයකොඩි මිස්ටර් සුරේෂ් කිව්වනේ මේ වගේ ඉබ්බ ගන්න පුළුවන් කොළඹ තැන් දෙකකින් විතරයි කියලා. මට ඒ එක තැනකින් දැනගන්න ලැබුණ මිස්ටර් සුරේෂ් අර සිකියුරිටි ගාඩ් මීට දවස් 4කට කලින් මේ જાතියෙම ඉබ්බෙක් ගත්තා කියලා. අර ෆොටෝ එක පෙන්නද්දී කඩේ අයිතිකාරයාට මිනිහාව හොඳටම මතක තිබ්බා. ඒත් සර් මොකටද ඒ වගේම තව ඉබ්බෙක්? ඉබ්බ එක වගේ වුණාට සර් යතුරු වෙනස් වෙනවනේ. එතන තමයි ජයකොඩි ලස්සනම කතාව තියෙන්නේ. මිස්ටර් සුරේෂ් ස්ටෝර් රුවේ ඉබ්බව ඇරලා දොරත් අරගෙන ඇතුළට ගියා බඩු ටික තියලා එන්න. ඇරපු ඉබ්බව අර කොක්කේ එල්ලලා යතුරත් ඇරන් තමයි ඇතුළට ගියේ. මං හරිනේ මිස්ටර් සුරේෂ්? හරියට හරි සර්. එහෙම තමයි සිද්ධ වුනේ. රයිට්. ඔන්න ඔය වෙලාවේ සිකියුරිටි ගාඩ් මොකද්ද දන්නවද කරේ? හොරෙන්ම එළියේ ඉඳන් තමන්ගේ අතේ තියෙන ඉබ්බව ඇරලා අර ඉබ්බට මාරු කරනවා. මාරු කරලා මිනිහත් හිමීට මාරු වෙලා යනවා. ඒ කියන්නේ ඇල්බර්ට් සර් මං අර බඩු ටික ඇතුලෙන් තියලා පොතේ පොඩි නෝට් එකක් දාලා දොර වහලා ලොක්කරේ මගේ ඉබ්බව නෙමෙයි. අර සිකියුරිටි කාරයා මාරු කරපු මිනිහාගේ ඉබ්බව. හරියට හරි මිස්ස සුරේෂ්.
ඉබ්බෝ දෙන්නම එකම ජාතියේ හින්දා මිස්ටර් සුරේෂ්ට එක ගානක් ගියේ නෑ අනිත් එක යතුරුෝනිත් නෑනේ මිස්ටර් සුරේෂ් ඉබ්බව ලොක් කරන්න නිකම්ම අතින් තද කරන්න විතරනේ තියෙන්නේ එතකොට ඇල්බර්ට් සර් මිනිහා මිස්ටර් සුරේෂ් යනකම් ඉඳලා අපූර්වට මිනිහාගේ ළඟ තියෙන යතුරෙන් ඉබ්බව ඇරලා බඩු ටික එළියට ගන්නෙ ඔව් ජයකොඩි ඊට පස්සේ මිනිහාගේ ළඟ තියෙන මිස්ටර් සුරේෂ්ගේ ඉබ්බව දාලා ලොක් කරලා මිනිහාගේ ඉබ්බත් තරම් අර බඩු ටිකත් තරම් යසාගේට යන්නේ ඇත්තටම ඇල්බර්ට් සර් සර්ගේ ඔය මොලේ හින්දාම අද මගේ රස්සාව බේරුණා කතා දෙකක් නැහැ සර් ලංකාවේ ඉන්න හොඳම මොලකාරයා ඔබතුමා සර් ඔන්නේ අලුනේ පුදුමයා මේ ලෑස්ති වෙන්නේ ඔයාගේ ඔබ්සර්වේෂන් ස්කිල් එක එහෙමත් නැත්නම් ඔයාගේ නිරීක්ෂණ හැකියාව කොහොමද කියලා බලන්න මේකට මම ඔයාට පෙන්නනවා පින්තූර 10ක් මේ පින්තූර 10ෙම තියෙනවා හැංගිච්චි දෙයක් එක පින්තූරයකට තප්පර 10 ගානේ මම ඔයාට දෙනවා ඒ වෙලාව මදි වගේ නම් වීඩියෝ එක පෝස් කරලා ට්‍රයි කරලා බලන්න උනත් ඔයාට පුළුවන් රයිට් එහෙනම් මුලින්ම මේ පින්තූරේ ඉන්න පූ සොදෙන්නව හොයන්න මෙන්න මෙතන නම් පේන්නම කෙනෙක් ඉන්නවා අනිත් පූසා ඉන්නේ ගෑනු කෙනාගේ ඔළුවේ යාළුවනේ මේකේ ඉන්නවා ගෙම්බෙක් කාටද පුළුවන් එයාව හොයන්න මේ ඉන්නේ යාළුවනේ මේ ගිරව් ගොඩේ ඉන්නවා සමනලේ කැංගිලා හොයමු මිතුර හොයමු ඉතින් මෙන්න ඉන්නවා සමනලයා මෙන්න මෙතන බොරු කියන්න ඕනි නෑ මේකේ ඉන්න කුරුල්ලව නම් 99 එකටම හොයා ගන්න බෑ මේ බලන්නකෝ කුරුල්ලා ඉන්නේ මෙන්න මෙතන ඔයත් කුරුල්ලව දැකපු 101 කෙනෙක් නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න යාලුනේ මේ පින්තූරේ ඉන්න පුංචි බබාව දැක්කේ කවුද? මෙන් ඉන්නවා අති දැවැන්ත බබේ. මේකට නම් වීඩියෝ එක පෝස් කරන්න ඔට්ටු නැහැ. තප්පර 10න් හොයමු මෙතන තියෙන බොත්තම. හරි අප් ගයිස්. නේද හැමෝම තප්පර 10ක් යන්න කලින් මරු යාළුවනේ කොහොම හරි තප්පර 10න් හොයමුද මෙතන තියෙන ටොපිය කම් ඔන් ගයිස් හෙව්වද මේ තියන්නේ ඉතින් යාළුවනේ මේක තප්පර 10න් හෙව්වොත් නම් ඔයාටත් තියන්නේ ඇස් දෙකක් නෙමෙයි හබල් දුරේක්ෂක් මෙතන තියෙන ඩොලර් නෝට්ටුව හොයන්න හම්මෝ මේ තියෙන්නේ බඩු එහෙනම් මිතුර හොයමු මිතුර මෙතන ඉන්න බල්ලව මිතුර මේ ඉන්නේ මිතුර මෙන්න අන්තිම පින්තූරේ තප්පර 10න් හොයමුද සමනලේ හැංගිලා ඉන්නවා මේකේ රයිට් මෙන්න ඉන්නවා සමනලයා. ඉතින් යාළුවනේ ඔයා මේ පින්තූර 10න් කීයක් හරියට හොයාගත්තද? අමතක කරන්න එපා. ඔයා කීයක් හරියට හොයාගත්තද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවනේ මේ තුන් දෙනාගෙන් දෙන්නේ ක්‍රියල්. එක්කෙනෙක් බොනික්ෙක්. ඔයත් එයාව අඳුනගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. මේනේ මෙන්න මේ B කියන කෙනා තමයි බොනික්කා දැක්කද බෙල්ලේ තියෙන කැපුම් පාර
යාළුවනේ පහුගිය ස්මාර්ට් ටෙස්ට් එකේ අන්තිමට මම අහපු ගැටලුව මතකද මේ සත්තු 12 දෙනාගෙන් ආයෂ අඩුම කෙනාගේ ඉඳලා වැඩිම කෙනාට පෙළ ගස්සන්නනේ මම කිව්වේ ඇත්තටම ඔයාලා මේ වෙද්දි මේ වීඩියෝ එකට දාලා තිබ්බ කමෙන්ට්ස් හැම එකක්ම වගේ පුදුමයක් කියෙව්වා හැමෝගෙම කමෙන්ට්ස් පෙන්වන්න ආසයි ඒත් ඉතින් මම කිව්වේ මුලින්ම හරි උත්තරේ කමෙන්ට් කරන කෙනාගේ කමෙන්ට් එක පෙන්වනවා කියලානේ මේ තමයි ඒක ඒ වගේම කමෙන්ට් කරන ලයික් කරන ස්මාර්ට් ටෙස් බලන අනිත් හැම යාළුවෙක්ටම පුදුමයක් බොහොමත්ම ආදරේ මෙන්න එහෙනම් අද ගැටලුව චමීරයි ශානකයි දිලීපයි ෂේමිකයි රොෂානුයි කියන්නේ ගජ යාළුවෝ පස් දෙනෙක් මෙතනින් සල්ලිකාරයා තමයි ශානක දවසක් ශානක යාගේ අතේ අනික් හතර දෙනාට හොරෙන් ඉලක්කම් 3ක සංඛ්‍යාවක් ලිව්වා ඒ ලියලා අනික් 3 දෙනාටම කිව්වා ඒ අංකේ හරියටම ගෙස් කරොත් රුපියල් 10000ක් දෙනවා කියලා චමීර කිව්වේ ඒ 143 කියලා දිලීප කිව්වේ 782 කියලා ෂේමික ගෙස් කරේ ඒ 783 කියලා රොෂාන් ගෙස් කරේ ඒක 740 කියලා හැබැයි ශානක කිව්වා ඒ අංක 4න් එකක්වත් නෙමෙයි කියලා ශානක යාළුවෝ 4 දෙනාට කිව්වා තමන් අතේ ලියපු සංඛ්‍යාවට අයිති ඉලක්කම් වලින් එක ඉලක්කමක් හැම කෙනාගේම උත්තරේ ඇතුලේ තියෙනවා කියලා ඒ වගේම ඒක નિયમિત තැන තියෙනවා කියලාත් කිව්වා උදාහරණයක් විදියට අපි හිතමුකෝ ශානක අතේ 350 ලියාගෙන තිබ්බ කියලා ඒ වගේම අපි හිතමුකෝ චමීර ඒ 256 කියලා ගෙස් කරා කියලා යාළුවනේ දැන් ඔයාලා දන්නවා ශානක අතේ ලියපු සංඛ්‍යාවට අයිති ඉලක්කම් වලින් එක ඉලක්කමක් චමීරගේ උත්තරේ තියෙනවා කියලා ඒ වගේම ඒක નિયમિત තැනනේ තියෙන්නේ ඒ තමයි අංක 5 හරියටම මැද තියෙනවා ඉතින් ඔන්න ඔය විදිහට අනිත් යාළුවෝ 3 දෙනාගේ ගෙස් කරපු සංඛ්‍යාව ඇතුලේ අර විදිහටම එකම එක ඉලක්කමක් નિયમિત තැන තියෙනවා රයිට් දැන් පැහැදිලිනේ එහෙනම් ඔයා හොඳට හිතලා බලලා කමෙන්ට් කරන්න ශානකගේ අතේ ලියාගෙන හිටියේ මොන ඉලක්කමද කියලා ඒක මුලින්ම කමෙන්ට් කරන කෙනාගේ කමෙන්ට් එක මම ඊළඟ ස්මාර්ට් ටෙස්ට් එකේදී පෙන්වන්නම් එහෙනම් පුදුමයා අදට නවතිනවා යාළුවෝ හැමෝම පරිස්සමට ස්මාර්ට් විදියට ඉන්න සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම